දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 561 වෙනි ටෙලිවැකිය. මේ දවස්වල අපට හතර අතින්ම ඇහෙන්නේ හදවත පිනා පිනා යන සුන්දර කතා නේද? ටීවී පුරවලා රේඩියෝ පුරාම අහන්ට දකින්ට ලැබෙන්නෙම මේ රට ගොඩගත්තු විදිහ නේද? ඈ 21 වෙනිදායින් පසු සුරපුරයක් බවට පත් කරන පොරොන්දු සෙට් එකක් ඕගාල වැල නොකැඩි එනවා නේද? ඈ තුන් වේල කාපු අපිට දැන් ඉතින් එක වේලක් හරි කාලා ඉන්න මේ රටක් හදපු විදිය ගැන එහෙම රටක් හදන්න යාලා විඳපු දුක ගැන නේද හරි ආඩම්බර කතා හෙනවප්පා ඒ විතරක් නෙමෙයි මේ අපි සල්ලි දීලා තමයි ජීවිතේ පුරාම ගෑස් ගන්නේ විදුලිය ගන්නේ ජලය ගන්නේ ඉන්ධන ගහගන්නේ නේද ඒ ටික දී ගන්න බැරුව පෝලිම් ඇති කළායම දැන් හරි ආඩම්බරෙන් කියනවා පෝලිම් නැති කළේ අපි කියලා නේද පෝලින් නැති කලේ අපි කියලා ඒ විතරක් නම් මද මේ ගොවියව කුඹුරෙන් මහපාරටම ඇදලා දාපු උදවිය අද කතා කරන්නේ පොඩි අත දරුව වගේ නේද ආ ඇත්තටම මේ දේශපාලන කතා දෙස බලපුවාම මේක බංකොලොත් රටක් නම් වෙලා තියෙන්න විදිහක්ම නෑ නේද ඈ බංකොලොත් උනා කියලාවත් හිතාගන්න බෑමයි අප්පා ඒ තරම් දියුණු රාජ්‍යයක් අපිට තිබිලා තියෙන්නේ මේ අය උරුම කරලා දීලා තියෙන්නේ මේ ලේසි පහසු රාජ්‍යයක් එහෙම නෙමෙයි හොඳේ දැන් මේ ආයේ බලයේ ඉල්ලන්නේ මේ තව පොඩි පොඩි චූටි චූටි අඩුපාඩු ටිකක් තියෙනවා ආන් ඒ අඩුපාඩු ටික ඔය ලබන 21 වෙනිදායින් පසු හදලා දෙන්න තමයි ඔය ආයි බලයේ ඉල්ලන්නේ හරිය ඊට පස්සේ ලබන 21 වෙනිදායින් පසු නිකන් මේ තියෙන චූටි 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 ප්‍රශ්න ටික හිරුදුටු පිනිසේ අහවර වෙලා යනවා හරිය පුදුම විදිහේ සුකෝපභෝගී සැපවත් ජීවිතයක් සමස්ත රට වැසියටම උරුම වෙනවා ආයේ අහන්ට දෙයක් නැහැ හරිය රාජ්‍ය සේවකින්ට පැටුප් වැඩි වෙනවා ආයේ මදිනු කියන්ට හොඳේ පඩි අරගෙන යන්න ලොකු මල්ලකුත් අරන් එන්න වෙනවා ඒ පඩි අරන් ගෙදර ගිය ගමන් ඉතින් දරුවන්ට බිරිඳට ඈ සියලු දෙනාට කිරි බිත්තර හැම්බේක නාදී සුපිරි කෑම දෙන්න වාසනාව ලැබෙනවා ගොවියන්ට ඉතින් උදාවෙන්ට යන්නේ මාරම මාර වාසනාවන්ත කාලයක් හොඳේ කුඹුරට යනකොටම ගොයමට පොහොර ටික වැටිගෙන 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 යනවා හරිද නිකන් පිනට වගේ නොමිලි වගේ තමයි පෝරට කිහිම ලැබෙන්නේ හොඳේ එතකොට ওই දැන් මහා ආධිපත්‍යයක් පතුරගෙන ඉන්න මහා මූල් හිමියෝ ටික දෙනා ඉන්නේ ආන් උන්දලා ගොවිය ළඟට ඇවිල්ලා වැඳලා සමාව අරන් අනේ අපි මෙච්චර කාලයක් ඔබ හූරගෙන කෑවා දැන් ඉතින් එහෙම කරන්නේ නැහැ වීවලට කැමැති ගානක් කියන්ට කැමැති ගානක් කියන්ට අපි දෙන්නම් කියලා අපච්චි ගොවියෝ ළඟ වැඳ වැටෙනවා ෂුවර් ආය අහන්ට දෙයක් නැහැ හරිය ඒකම ගොවියගේ ආදායම ඩබල් ට්‍රිබල් වෙලා ගොවිය කුඹුරු ටෙන්නේ යන්නේ BMW වලින් Prado වලින් හොඳේ හරිද ලබන 21 වෙනිදායින් පස්සේ හරිය ඊටත් වඩා විශ්මයජනක වෙනස ඇතිව වතුකරේ ඔය ලයින් කාමරවලට සියලු පහසුකම් වලින් සමන්විත නිවාසෙ ඉදිවෙන්නේ නිකන් හතු පිපෙනවා වගේ නේද පට්පට් ගාලා තමයි හැදෙන්නේ හොඳේ ඒ වගේම ඉතින් ආයේ පොඩි පඩි වැඩිවීමක් එහෙම නෙමෙයි ඈ 21 වෙනිදායින් පස්සේ බොහෝ වෙලාවට 1700 ලැබෙන්නම පුළුවන් හරිය ඒ විතරක්ද රට අරක්කු වලින්ම ස්වයංපෝෂිත කරමින් ඉන්නවා නේද අලුත් බාර් එහෙම අවශ්‍යයි නේකට ඈ ඊ අතර වාරේ අපේ සංස්කෘතියයි ආගමයිත් කොහොම හරි ආරක්ෂා කරගන්න පොරොන්දු දෙනවා හොඳේ මේ සියල්ල දිහා බලාගෙන ඉන්නකොට මේ දේශපාලුවන් කියන කතා ඇහෙනකොට මතක් වුණේ බ්‍රෙෂ්ට්ගේ හිට්ලර්ගේ ඇමති මණ්ඩලයේ පද ටික ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් හරි රහට කියපු විදිහමයි හොඳේ මැති ඇමතිවරුන් සීරුවෙන් පෙන්වා දෙති වැසියනට ලේසි පහසු නැති හරිම අමාරු කාර්යයක් බව රට පාලනය නේද අපේ ගරු ඇමතිවරු නොමැතිනම් අනේ මේ දිරණ මත ගොයම් බීජ අංකුර උඩාතට නෙවෙයි ඈ මඩ යටටම ඇදෙනවා හරිය ඒ කියන්නේ කෘෂිකර්ම ඇමතිලා හැම නැත්තම් ගොයම් බීජ උඩාතට පැලවෙන්නේ නැහැ මඩේ යටට පැලවෙන්නේ ඒ උන්දල හින්දා තමයි උඩටම එන්නේ ඈ සත්තයි සත්තයි ආයේ සිකුරුයි සිකුරුයි හොඳේ ඊළඟට බලශක්ති පාලනයේට මේ ඇමැත්තන්ලා නොහිටින්ට නේද අඟුරු කැටයක්වත් මේ පොළෝ ගැබෙන් ඉහළට එන්නේ නැහැ අඟුරු හැදුනේත් පොළෝ ගැබ ඇතුලේ උන්දලා නිසාමයි හරිය මේ පොළෝ ගැබ තුලින් ඉහළ
හොඳයි. නිසිකලට කිසිම ලඳක්, නිසිකලට කිසිම ලඳක් ගැබ්බර වෙන්නෙත් නෑ. හරිද? සෞඛ්‍ය ඇමති එහෙම නැත්තම්. හොඳේ. ඉතින් යුද්ධ නම් කොහොමත් කරන්න වෙන්නේ නෑ යුද ඇමති නැත්තම්. හරිය. රට පාලනය කිරීම සුළු වැඩක් එහෙම නෙමෙයි. හොඳේ. කෙස් පැලෙන මත ගෙනෙන ඔලු ගෙඩි මොටද කෙරුමන්ට නේද යන්ත්‍රයේ දුවවන්න දන්නවනම් කම්කරුවෝ, කුඹුරක පිඟානක වෙනස තෝරා දෙන්න දන්නවනම් ගොවියෝ. හරිද? ඉඩම් හිමියන්, කොමිස් හිමියන් මිහි මතට තවත් මොකටද? අපි හැමෝම තකතීරුවෝ, අපි හැමෝම තකතීරුවෝ. අන්න ඒ නිසා තමයි කෙස් පැලෙන මොලකාරයෝ අතලොස්සක් අපට ඕන වෙලා තියෙන්නේ. හරිද? ඇයි රට පාලනේ මේ තරම් අසීරු, සූරාකමින් බොරු කියමින් වැජබෙන්න යාන්තමින් හරි උගත්කමක් ඕන නිසාමද? අපි හැමෝම තකතීරුවෝ. අන්න ඒක නිසා තමයි කෙස් පැලෙන මොලකාරයෝ අතලොස්සක් අපිට ඕන වෙලා තියෙන්නේ. අපි හැමෝම තකතීරුවෝ, අන්න ඒක නිසා තමයි කෙස් පැලෙන මොලකාරයෝ අතලොස්සක් ඕන අපට. සිටිය යුතුයි යළි යළි මේ ගැන අපිම. ඇයි රට පාලනේ මේ තරමට අසීරු, සූරාකමින් බොරු කියමින් වැජබෙන්න යන්තම් හරි උගත්කමක් ඕනෑ නිසාමද?